අද කබීර් හශම් මත්‍රතුමා අ දෂණය ගැන කියපු කතාවල් මේ වගේ දෙව ඇත්තටම අදත් වෙනවා කියන එක හිතන්නවත් බැහැ. ඔක මිනිස්සු එච්චර අපහසුතාවෙන් ඉන්නේ අර්ම අපහසතාවෙන් ඉන්න වෙලාවේ පාලක පන්තිය තාමවේ වගේ දෂිත වැඩ කරනවා කියලා. දැ මට මේක කොලේ බලාගර තමයි කියන්න වෙලා තියෙන්. එකට හේතුව ඇවිඉල්ලා බඩු මිල හැම දාම වෙනස් වෙනවා එනිසා පිදන්නත්ෑ ගචර ෙනස්සෙන ද කියලා. පාන්රාත්තල දෙදස් දහනම තුන් රුපියල් පණහකට අර්ද දැන් රුපියල් එකසි හැත්තෑවක් විතර වෙනවා. පිටි රුපියල් අනුවට තිබුණ දස් දහනමේ දැන් තුන්සියකට අඩ වෙලති නවා හර්සේ ානකට තිබන තුන්සියකට අඩු වෙලති නවා. එ ැලුවත් මේවා දෙගුණිය තුංගුණය හරි. පරිප්පු එකසය හතලියක තුන්සිය හැටයි එක පොඩ්ඩ කඩු වෙලති නවා තිස්සල තිබන ප්‍රමාණය නමුත් තුංගුණයක් විතර වෙනවා. කිරිපිටියක තුන්සිය අසුවේ ඉඳලා එක්දාස එක්කසයයි. පොඩි ළමයි ඉන්නවනම් පවුලක හිතල බලන්න පුළුවන් ඒ අම්මට තාත්තට තියෙන පීඩනය.ක හිතන්න බැරි පීඩනයක් තියෙන්න්නේ ඉස්සර. අපි පොලිය කිවේ සිට දහයට අඩුයි කියලා. උද්දමනය කිව සිට දහයට අඩුයි කියලා. අපි අණඩුකරන කාලයේදී. අර එදි දස් පහලෝද දස් දහනම අඩු කරන කාලේදී. දැන් මේ කතා කරනිම මේ නංකරපු දේවල් සීයට දහය නෙමෙයි! සිට සීය නෙමේ! සීයට දෙසීය තුන් සීය! වැඩිවෙලා තියෙන්නේ මේ අවුරුද් දෙක තුළදී. කොට මේකේ අපි බැල්ලුවෝත් වාහනයක නවන්න ත්‍රරෝධරථයක නිසාමාන්‍ය යාන්නේ බස්සකාව කොච්චයවා ැස්ස ්‍රීරෝද රයක හෙවවා ඒ එකර ැක්ගා අරද ත්‍ර කිලෝමීටර එක රුපියල් හතලිහකට විතර තිබුණේ එක සීකට විතර කියයා දැන්ටිකක් අඩුවවෙලතිනවා යත්‍රපෙර හත්ත ්‍රස්සුවකට ඉතර අරද ලමීටරක් ගන්න පුුව. එක් පෙට්‍රල්වල තියෙන ප්‍රශ්නය නිසාදස්දා නමේදී ඔක්ටෙන් අනු දෙක. රපල එකසි තිස් හතයි පන්සිය පැල්ල ගිය දැන් ආත්ක ඩුවෙලා තියනවා එවට තුන්සිය හැත්තෑවයි. ගැස් එක එක්දස්තුන්සිය හැත්තපහයේ එදා අපි අර ගෑසිලින්ද්‍රදේ ගන්න කොට මන මතකයි හිටපු ජනපිත්තුමා කිව ගොටබේ රජපක්ෂ එක දා හටද කොහ අඩු කරනවා කියලා. ආවහම පත් වනාම. අද හාරදස් දෙසියයි කෑමටිකොයාගන්න පුළුවන්ද. හට හිතන්නත් පුුවන් ක්දස්තුන්ය හත්ත පයි දසිය අතර වෙනත්. හිතන්න වත් බෑ මේ වගේ පීඩන පීඩනයකට තමයි අද සාමන්‍ය ජනතාව මූුණ දෙන්නේ එතුර ඒ පීඩනය තියන පරිසරය තුළ තමයි මේ අයවැයක් ද ඉදිරිපත් කලා තියෙන්නේ දැමේ අයවැය කතාව අපිටහන්න ලැබේ තව සතියකින් විතරනමුත් දැනට විසර්ජන පනක් ඉදදිරිපත් කල තියෙනවා ඇති අප විසර්ජන පනතය තොරතුරලින් තමයි යමක් කියන්න පුළුවන්. දැමේ විසර්ජන පනතයේ බලවාම මුළ වේදම වැඩි වෙන විස්සයි විසිතුනේදී. ඇදදම වැඩි වෙනවා එතකඩ එක සයට විවාාගගතර වැඩි වෙනවා කියලකි වොත් එක වැඩි ප්‍රමාණයක් යනවා පොලියට නොමුත් ප්‍රාග්ධනයට තාම වියදන් තිීන. සිට තිහක විතර වීදන් තියනවා. අ තු අපිට කල්පනා කරන්න වෙනවා මේ වෙලාවි. මේ වෙලාවේදී ප්‍රමුකත්වය දෙන්නේ යන්නේ මොකටද. අරද පාරහදන්න ඉස්සලා ගොඩනැගිල්ල හදන්න ඉස්සලා අරද මිනිසු ජීවත් කරලා ඉන්න වෙනවා. ඉතින් සීමමිත සම්පතක් තියෙනකට අනි වාර්යෙන්ම තෝරගන්න වෙන. මට නම් පේන්නේ නැහැ. අරද හරිදයටට ප්‍රමුත්වය දීල තියෙනවා කියලා මට්නම් පේෙන්නේ නැ. මේ දැම්ුණුත්ම කබිරි රශයෙන් මතයතුමා කතා කළේද මේ අධිවේ ගිමාර්ගය ගුවම් පාලග හදනයවා ගැන කතාගළේ. ට න් පාලං වලිට ෑ වෙලා වේද. මේ අ්‍යවශ්‍යද ප්‍රශ්නටික විසි ග ඕේ ති ප්‍රමුකත්්‍යය ප්‍ර්නය අතියන අප පිළිගන්න ඕන, වරු දෙහෙකට. අපි බොහම අසිරු තැක ඉන්නන්නේ ඉතිං ප්‍රමුකත්වය මොකොට මේ මේක දීලා තියන්නේ ඉති මට පේන එක අර මිත පොඩ්ඩක්වත් ඒක පේන්නේෙ නැහැ මේ දැනට තියෙනගේ වැඩ පිළි වෙල සැලැස්ම කියන එක පේන්නේ නැහැ මේ විස්‍යන පනත තුළදන් දලදේශය නිෂ්පාදනය අපි දන්නවා සට අසු පහක්නුවක්කොත තිබුණ ඩොලර් බිලියන අඳමුකද අප දන්නවා ඒ පුද්ගලාාදාම හාරදාහට වැඩි තිබුණ කියලා අපි ඒකනේ මධ්්‍යියම ඉහල කොටසට ගිය අපේ කාලේද අරද ලංකාට ඒ වගේ පිළිගැනීමක් තිබුණ ද හැත්තවට බැහැලා. හර්ද ඉටවසේ දැන් අපිට කියනවා එකට එකක උඩ යයි කියල කියනවා මේ අවුරුද්දේ උඩ මේ අවුද යන විසි තුනේ අන්නම විදියන්න විසි තුනේ උුට ඇයි කියල කියනවා. කොහ යන්නද. මම දැක්කා මහ බැංකව කියනවා සංක්‍රමණය දළදේශය නිෂ්පාධනයේ සංක්‍රමණය මේ අවුරුද්දෙ. ඒගලන් කියන විදිට සයටට අටක් නමයක් වේ කියල කියනවා. හැබැයි ස්වාධීන විශේෂඥන් සමාටි කියෙන ඉටත් වැඩිය වැඩිවෙන්න පුළුවන් කියලා. එනවුරුද කීර්දවෙන්නෙන්සිට තුනහතරද ඊළංඟවෞුරුද්දක සර බින්දුවට වත්ගේන්න පුළුවන්ද දෙ දස් දහනාමේ තැනට ගේන්න දහනමේ තනට ගේන්න අප රට බාර දෙෙනකොට ගෙන රටේ වටිනාකම දළදේශය නිෂ්පාදනය ඒතනට ගේන්න විස්සයි විසිපහ වෙන්න පුළුවන් දැන් තියෙන විදිට. ඒතැනටගේන්නේ ස්්‍රාටයනනෙමේ අපි සාමාන්‍යයෙන් කතා කළේක් මුණ ප්‍රතිශ්තයෙන්ද යමක් වැඩිවෙන්නේ කිය ිස්නස් එකක් කලත් අපකසිට පාගින් වැඩි වෙනොදසිර දායකින් වැඩි වෙනවා අපි කහරි වැඩරවවානම් පඩියගෙන අපි කතා කල අපි ඒකසිට පහකින් වැඩිවන්සේට දකිින් ඩියව. අර්ද සේල්සකක් ගන කතා කලොත් සේල්ස් කරනයකෙනන ගිහිල්ල කරන්නේ මට මේ වරද වැඩ කරන්න පුලුවන්දසට පහකිින් දහකින් පාලකින් විසකින් ඒ එකම කතා කලේ මේක අනිත් පැත්ත. ඔක්කෝම සංක්‍රමණය වයගෙන වේගෙන වේගෙන ගිහිල්ල තියෙන්න්නේ. අග. ඉතින් මේ අපේ රටේම මුලු ඒ දලදේශය නිෂ්පාදනය අපි දහන මේ තැනට එන්න විසයි විසි පහ විතරවෙයි වගේ. ක මේ විසාජන පනතිෙන් අපේ තවත් පේෙනවා, දැන් අපිදන්නවානේ රටේ ආදායම් අර් බද ආදායම්. අපි වැඩිර ගත්ත අපි රට බාරගන්නොටසිර දහකරතිම සිර දහත්තුනක විතට වැඩිකර ගත්තා. එරස්සේ අපි ප්‍රාථමකීඉතිරියක් ඒක කියන්නේ ආදාම වැඩ කලා වීදට වැඩිය දකියට අටට විතර බැහල තියෙන්නේ. අට විතර බැහලතියන්නේ. එතකොට මේ විස්‍යන පනතිෙන් අපට යෝජනා කරනවා එකක්ලට වැඩිකරගන්න පුළුවන් වේ කියල සට එකොල්හට විතර ම කියනවා මේවා. අදන්න මෙට දවල් හීනද කියලා කියන්නේ. දවල් හීන. වෙනකක් නෑ මේක් ගැන කියන්න. මෙ කරන්නම බැරිදේවලතමයි සැලස්මත් පැහදිින විසජට පනතේ මේක මිතන්ට ගේන්න පුළුවන්ද කියලා මකද සංක්‍රමයෙන් වෙන ආර්ථිකයක කොහෝමද ආදාම ඇත්තටම වැඩිකරගන්නන්නේ ති ස්තමේන්තු තියෙනවා හ ස්තමේන්තු වයි ඇත්තටම වෙනදේ පරතරේ පොඩ්ඩ බලාගන්න පුළුවන්වෙයි. එතල මේක ම දන්න ඇයි මේ වගේ දේවල්ට අපි එකංඟ වෙන්නේ කියලා ජාතියන්තු මුර්ල්ල්‍යයා අරමුළලදත්ත අපිතා කරන්න ඕනේ ඇතම කරන්න පුුවන්දේවල්ටම මේ කරන්න ඕනේ. හැබැයි මේක ආදායම වැඩිකිරීම මිතරක් විසලට පුළුව ප්‍රශ්යක් නෙමයි වියදම ගැනත් මනහරි කරන්න වෙන. හැබබට විසර්ජන පනතෙන් දැනට තියෙන විදියට අපිට ඒක පේනනෙම නැහැ. විසජන පනති. අපිට පේන ඇත්තටම හැමකම වැඩිවීමක් තියෙනවා අ ඉතිං අපි බැලුවොත් හරද ආරක්ෂාව ගැන බැලුවත්. වියදන් කරන ප්‍රමාණය දිහ බැලුවත්. දැන් ඒක විශාල ප්‍රමාණයක් හර ඩොලර් බිලියන මංහිතන්නේ තිබුණා හාතුන් සිය හැත්තහයක් දැන් එක හර්සය දහයකට වැඩි වෙනවා. දැන් මේ වගේ විෂයන් ගැන කතා කරුණ ගොට එක පාරීින් අපි උලුට එන්නේ එතුර රටට ප්‍රශ්යක්වෙයිද කියලා. ත්‍රස්තවාදයට සම්පූර්යෙන්ම තිතතියන්න ඕනේ ඒක දෙකක් නැහ. අපි රජය කව දාවත් ්‍රස්වාදයට ඉස් උස්සවන්න දෙන්නේ නැෑ හැබ කරන්න ක්‍රම විදි තියෙනවා. අර්ද තිනවා රිංග්‍රසියන් කියනවා workingක ස්මර් workingක හ කියලා කියනවනේ අද දක්ෂවෙන්න ඕනේ ඉතිං විශේෂයෙන් මාරක්ෂක අංශයේ අපි පුහුණුවට අර්ද වේද කරන්න ඕන. අපි බද්ධිය අංශවලට වේදං කරන්න ඕනේ. අපි තාක්ෂණයට වියදං කරන්න ඕනේ. එක දෙකක් නැහැ. නමුත් ගෙදරයින්න අම්මා කිරි පිටිටික කපන වනං හැම අංශේම. රක්ෂකංන්ශය ඇතුළ අනිත් තැංවලින් අපිට කපන්න වෙනවා. ඒ දෙක් නැහැ කපන්න වෙනවා. එතකොට මේවල ප්‍රාග්ධන වීධන්තිී පුනවර්තන වීදන් තියනවා ප්‍රාග්ධනවීදන් කපන්න වෙනවා. ඒක අපිරන්න බලාපොරොත්තු දේවශමට අවරුද දෙකතුනක් පස්සට දාන්න වෙනවා.ඒකටි මූුණ දෙන්න ඕනි. මුණ දෙන්නතුව මේ කරන්න බැහැ. අරද ඉතින් ඒ අපිට බලන්න වෙනවා එකකට රාජ්‍ය සේේ. ජේ තව ලොකු ලොක වියදමක් එදසන්සේ අනුහත්තේ ලක්ෂහැ කිටිය කියලකි්වා. දැන් ඉන්නවා අර ලක්ෂ පහලොක්කතර ඉන්නවා. මම රාජ්‍ය සේවේ ඉන්නට මේ ගෙන බලන්න. දේශපාලක්ඥ නැතිරලා තියෙන්නේ ඕලගේ චන්ද ඉල්ලන්න වටඇවිල්ල කිවවා. රැකාවත්න්න රැකාද අපට චන්ද දෙන්න කිවා.ඒ ඇත්තටම වනේ අද දේශාලක්නයට මකදති අයිති රැකවල්න්න. රැකියාවල් නිෂ්ානයෙන්න්න ඕන ආර්ථකයක්ක් තුළ නැත්තන්ගේ පුද්ගලයට වාසියක් තියෙනවා. පුරවැසිට අවාසිය. දැන් පැදිිවෙලා යෙන්නේෙ පුරවැසිට අවාසියක් අද ලක්ෂ පහලුවක් එතන ඉන්නවා. අරද එත්තකොට රටේ ලක්ෂ දෙසිය විසක්ඉන්නවා. ඉතුරු. ඉතුරුව අයටඒ ලක්ෂ පහලු අයිංකරපුම අනිත් ලක්ෂ දෙසිය පහට නලොකු අවාසියක්න. අපි වැරදි තීරණය ගත්තහම වැැරි තීරණ ගතයි ලුකු අවසියක්. ඉති මේක බොහෝම අවාසයක් කරලා තියෙන්න්නේ. තින් රාජ්‍ය සේවින්න වැරද නෙමේ දේශපාලක්ඥන් අරුදු විස්සකට රාජ පක්සලා මේ කරපු වැඩන්තමයි රට වැටල තිෙන්නේ. උන්න කරපු එක වැඩක් රාජ්‍ය සේව නැති කලා. නැතිලා රාජය සංඛ්‍යා වැඩි කලා නමුත් ගුණාත්මකභාවෙන් අඩු කලා. පුහුණුවට වැඩි කළේ නෑ. පුහුණු කරන්න මුදල් දුන්නෙ නැහැ ආයෝජනය කළේ නෑ. රාජ්‍ය සේවය. රාජසේවයේඒ තාක්ෂණය දියුණු කරන්න අයෝජනය කරලා හුඟාක්ම මදි ආයෝජනය කර ප්‍රමාණය. එ වගේම කාර්යක්ෂමතාවය සේවයකට ගිහාම. අරද පුරවැස්සිියය ගිහාම, කාර්යක්ක්ෂම හරිද එක ක්‍රියාත්මක වන්න දකින්න පුරවැස්සිියට එක හීනයක් පමණයි. ඒ මේ එක කර තිනව වරද යෙනි අපි මේ අලුතෙන් නිර්මාණය කරන්න ඕන. ඊටවස්ස තියෙනවා තව වියදම් පැත්තෙන් තව ප්‍රධාන එකක් තියන්නේ අරද රාජ්‍ය ව්‍යාපාර. රාජ්‍ය ව්‍යාපාර. රාජ්‍ය ව්‍යාපාරවල අලාබය ගියවුරුද්දෙ. ගියවුරුද අලාබය. අ රාජ්‍ය ව්‍යාපාරවල රුපියල් බිලියන දෙසිය අසු හැයි. රුපියල් බිලියන දෙසි අස හ විස්සයි විසය එකේද. විස්සයි විසි දෙකේදී. පලවෙනි කාර්තු දෙකේදී. ජනවාරී ඉදල ජූනිවෙනකං. රාජ්‍ය සේවාවල අලාභය ගිය මුලෝවුරුද්දම දෙස අසු හැයි. මේ අවුද්දය පළවෙනි මාසහයට විතරක් මං අහන්න කැමැති කාටහරි කියන්න පුළුවන්ද කියලා. හිතන්දවත් පුළුවන්ද කියල කියද කියලා. පළවෙනි කාර්තු දෙකේ විතරක් කලාබය රුපියල් බිලියන නමසිය හැට අඇයි. රුපියල් බිලියන නමසිය හැට යයි. ගිය මුල අවුරුද්ධයම රාජ්‍යස් වා පරව ලරාභය දෙස අසු හැයි. මේ වුදේ පලවිනි කවරුදක විතුරක් රුපියල් බිලියන නමසි අසු හයයි. මම ඔබතුමන්ලාගේ අහන්නේ හර්ද අපිතරන්න පුර වැස්සිය වෙන එක පර්ශවයක්ක්වන අපට කරන්න බැහ.ඇම මුල ආර්ථිකේ ද බල්ලමතා කරන්න ඕනේ. මේක සාධාරණද. පලවෙනි කාර්තු දෙකේ විතරක් රුපියල් බිලියන නමසි අසු හය කලාබය. සමුෘරදයට කීයද කිවවේ ඇමත්තුම කිවගේීද. මේ රුපියල් ිලියන හැටක්විතර ේදන් කන ක්කොම දපුහාම. මේක නමසි අසු හැ සමුෘදධයට මුළලු සමුෘරදයටට මීට ස අපි කෑග හනවා මෙ අව දැම්ම අරයව දැම්මේ නැ කියකි අපි කෑකෝ ගහ අපි ඉන්නවා. හැබැයි මේ බැලුවත් සමස්තයක් හැටියට බැලුවත්. අර්ද අධ්‍යාපනයට මේ පාර විංකරලා තියෙන්නේ විසර් ජන පනතේ. බිලියන දෙසය තිස් දෙකයි. අපි සියල් දෙනාගබ දරුවන්ට රුපියල් බිලියන දෙසය තිස් දෙකයි. එතකොට අපි දන්නවා අපි දන්නවා පලාාච භහව හර එකතු වෙලායි පලාච භාව හර ඔක්කම එකතු වනත් පන්සීයක්කික්ම නෑ සාමානය. මේක අලාභය විතරක් නමසය හැටහයක් වෙනවා. අධ්‍යාපනයට එත හිතලා බලන්න අප මොකකර වරදක් තිීනවාන අප ක්‍රමේ මොකකරිවරද තිීනවාේ. සෞ් කියට වැෙන් කරලා තියෙන්නේ. මේ විශජන පනතෙන්ම මේ කියන්නේ. තුන් සය විසි දෙකයි. අර්ගය අලාභය රාජ්‍ය ව්‍යාපාරවල නම සියසු හයයි. ඉතින් මේ එක තර්කගෙනලා කරුණු කියලා වැඩක් නැ. අපට එක එක බුරු කතවල් ලැල්ල කියනවා. මේක කරන්න බැහැ අරග කරන්න බැහැ මේකළම් මේ විකුණන්න හදන්නේ දයනේ අපේ දරුවන් විකුණන් එපා. දරුවන් විකුණන්න එපා. ආතියන්ත්‍රවල් විකුණට කමන්නේ දරුවන් විුණන්න එපා. අපේ වැඩි මහල් දෙමවපියන්ගේ ආචිලගේ සියලගේ සෞඛ්‍ය විකුණන් එපා සෞ්‍යය නැති කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය නැති කරනවා. අඩ ප්‍රබූපන්තිය ඒගලන්ගේ දරුවන්ට අධ්‍යාපනයක් දෙයි පාලිමේන්තු ඉන්නඒදයි ඔයඒක බරු කතවල හ පාලිමට කෝ මන්ත්‍රවල දරුවන් දප දවා ලංකා විශව විද්‍යල නත්තන් පිට යවන්න හෝල බලන්න කල්න්න. තන් ඇවිල්ල වෙන වෙන කතාපල් කියනවා. අපිට වගකීමක්තිනො මේ රටේ අපේ දරුවන්ට වගේීමක්තින. ආච්චල සියලට අම්මන තාතරට පිට වගකීමක්ති නවා ඒක්ලන්ට බඩාගන්නෝන. ඉති මේ වගේ රාජ්‍ය සේවාවල්වල අලාබේ තියාගෙන සෞඛ්‍යයටට අධ්‍යාපනයට ප ආයජන කරනද ඒකයිකිව සැස්මක් නැකල මේ විසල්ජන පනත. හද කිසිම වැඩක් නැහැ. අ සුභසාධනය අඩු කරලා තියෙන්නේ අර්ද. ඒ කෝම කරලා මම දැම්මම කියවා සල්ලි අච්චුගහන්න වේ.